ආයිබෝවන් වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද බදාදා පියොම් මෙලත් එක්ක එකතු වෙන ඔබ හැම දෙනාටම. ඉතින් ඊයේ දවසේ සියතත් එක්ක එකතුලා හිටපු ඔබට විශේෂ දවසක් බවට පත්වනවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දවසේදී තුන්වන එක්දින තරගයක් ජයග්‍රහණය කරා. ඉතින් හැමදාමත් සියතත් එක්ක එකතුලා ඉන්න ඔබට සියතත් එක්ක ක්‍රිකට් දිනවන අවස්ථාවකුත් ලැබෙනවා. ඊළඟ තරගය 2020 තරගය පැවැත්වෙන සිකුරාදා දවසේදී ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඊ දවසේ ලැබපු ජයග්‍රහණයත් එක්ක ඉදිරියටත් ක්‍රිකට් තරඟ හැමදේම ජයග්‍රහණය කරා යොමු වේවි සහය ප්‍රාර්ථනය අපි මේ මොහොතේදී ලබා දෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැමදාමත් ජයග්‍රහණය කරන්නට ඒ වාසනාව උදා වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් වගේ සියතත් එක්ක එකතු වෙලා ක්‍රිකට් දිනවන් එකතු වෙන්න කියලත් අපි මේ මොහොතේ හැමදෙනාටම ආරාධනා කරනවා. අද බදාදා දවසෙත් අපි පියොම් මිල මේ විදිහට ප්‍රවේණුවෙන් තිරණ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදිම හැමදාමත් වගේ උදෑසනින්ම අපි ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන තියෙනවා. අද දවසේත් අපේ විශේෂාංගයන් විදිහට සුබ දවස විශේෂාංගය. මේ දවස්වල වැඩිපුරම අපි අයස්ථානය ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා නේද? අපි අයවැය පිළිබඳ සැලකිලිමත් භාවය දක්වන. ඒ නිසා ජන්ම පත්‍රයේ 11 වන ස්ථානයේ තියෙන අයස්ථානය පිළිබඳව තමයි අද සුබ දවසින් ඔබව දැනුවත් කරන්න අපි සූදානමිනුත් ඉන්නේ. ඉන්නතර අපි කතා කරන්න සූදානම් වෙනවා විශේෂයෙන් අංශ භාගයේ රෝග තත්ත්වයේ පිළිබඳ ස්නායු රෝග සම්බන්ධයෙන් අපි අද දවසේදී නිරෝගී සුව තුලින් ඔබව දැනුවත් කරනවා. මේ කාල වකවානුවේදී බොහොම වැදගත් වේවි ඒ විදිහට ඔබ වෙනුවෙන් ගෙන එන විශේෂාංගයන්. අද නිරෝගීකම ගැන වැඩිපුරම කතා කරන්න අපි අද බදාදා පියොම් මිලේ ඉදහස රවෙන් කරනවා. ඒ නිසාම අපි සූදානම් වෙනවා මේ උරස් කුහරයේ තියෙන ශල්‍ය කර්මයන් වලට අපි බයයින් සාමාන්‍යයෙන් කරන්නේ ඒවා පිළිබඳ සැලකිලිමත් භාවයක් දක්වන අඩුයි. ඒ නිසා අද ඒ පිළිබඳවත් අද දවසේදී අපි ඔබව නිරෝගීකම ගැන වැඩිපුර කතා කරන නිසා නිරෝගී සුවශංගින් ඒ පිළිබඳවත් කතා කරන්න තමයි අපි සූදානමිනුත් ඉන්නේ. අවසන් විශේෂාංගයේ බවට පත්වෙන්නේ සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පිළිබඳව ඔබව දැනුවත් කරන සහ සීනිගම දේවාලය ආශ්‍රිත පැවැත්වෙන පුද පූජා ක්‍රම පිළිබඳවත් අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා. දැනුවත් වෙමු විශේෂාංගයෙන්. අදත් උදෑසන 10 වෙනකන් තමයි මේ විශේෂාංගයන් බදාදා පියොම් මිලෙන් අපි ඔබට තිළින කරන්නේ. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා සුපුරුදු පරිදිම පියොම් මිලත් එක්ක ජීවිතයට ඔබේ ජීවිතයට ඒ අත්දැකීම එකතු කරගෙන ජීවිත යහපත් කරගන්න අපි ආරම්භ කරමු අද මුල්ම විශේෂාංගය. සුබ දවස. සුබ දවස විශේෂාංගය වෙනුවෙන් අද දවසට බදාදා දවසට අපත් සමග එකතු වෙනවා ප්‍රවීණ ජෝතිර්වේදී හස්තරේඛා විශේෂඥ ගෘහ වාස්තුවේදී JART ජයසූරිය මහත්මයා. අයිබෝන් ජයසූරිය මහත්මයා සුබ දවසනක්. ජයසූරිය මහත්තයා සම්බන්ධ වෙනවා අපිට පුළුවන් මැදිරියට දුරකථන ඇමතුමක් ලබා දෙන සජීවීව 0115 299 299 299 299 සජීවීව එකතු වෙන ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන් කමක් ලැබෙනවා මැදිරියට දුරකථන ඇමතුමක් ලබා දෙනුමින් අනතුරුව. එනිසා ඒකටත් ඔන්න අවස්ථාව තියෙනවා. අද අපි කතා කරන්නේ විශේෂ තැනක් පිළිබඳව ජන්ම පත්‍රයේ 11 වන ස්ථානයේ අයස්ථානයේ කියන එක තමයි අපි කතා කරන්නේ. අයවැය පිළිබඳ මේ දවස්වල හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අයස්ථානීය කොහොමද බලගත වෙන්නේ අපේ ජන්මපත්‍රයට අනුව සහ අයස්ථානීය 11 වැන්නේදී සුබ අසුබ දෙපැත්තටම දෝලණය වෙනවනේ එක කොහොමද බලපවත්වන්නේ කියන මග තමයි අද ඔබව දැනුවත් කරන්නේ. අපි සුබ දවසින් ජයසිරි මහත්මිය අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු මාතෘකාවට. ඔව් සමාධි හැමෝටම එකසේ ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ වෙලාවේ අය හෙවත් ලැබීම. මොකද සාමාන්‍යයෙන් ගත්තාම බොහෝ දෙනෙකුට ව්‍යාපාර වශයෙන් අඩපන් ව්‍යාපාරික වශයෙන් අඩපන්ලා තියෙන්නේ ආදායම් මාර්ග ඇහිල්ලා තියෙන්නේ. ඉතින් කවුරු කතා කරත් ලොකු ව්‍යාපාර කෝටිපති ව්‍යාපාරික පවා කියන්නේ මේ දවස්වල ටිකක් හොඳ නැහැ අවුල්සහගතයි මෙහෙමයි කියලා. එතකොට මේ දී මම හැමදාමත් කියනවා මේ ඔය ආර්ථික වශයෙන් බැස්ම කියන එක හැමෝටමත් නැහැ. යම්කිසි පිරිසක් ඉන්නවා නැත්නම් යම්කිසි කොටසක් ඉන්නවා ඒ ආකාරයට ඒ මේ දවස්වල තියෙනා වූ තියෙනවා කියලා කියන තියේ කියවෙන ආර්ථික බැස්ම ආර්ථික ශක්තිය දුර්වල වීම එහෙම දැනෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ කොටස එහෙම වෙන්නේ ඇයි කියන එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් විශේෂයෙන් කරාට පස්සේ ඒ ඉද්දී විශේෂයෙන් කිරීම හැම පුද්ගලයාටම එකසේ වැදගත් වෙනවා. මොකද හැමෝටම ආර්ථික හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ආර්ථික ශක්තිමත් වීම නිසා. මොකද 11 වෙනි හේවත් අයස්ථානේ බලවත් ග්‍රහයෝ නැත්තම් ග්‍රහයෝ බලවත් වෙලා
ග්‍රහය බලවත්ලා අයස්ථානීය සිටීම තුලින් ඒ ආර්ථිකයේ මේ වශයෙන් සමස්තයක් වශයෙන් තියෙන වූ බැස්ම දැන් නැති පුද්ගලයෝ ඉන්නවා. කියන්නේ එකහා සමානවම ඒ අයට ලැබෙනවා. කලින්ට සමහරලාට කලින්ට වඩා ලැබෙනවා. එහෙම වෙන්න හේතුව තමයි 11 වෙන බලවත් වීම. සමාධි 11 වෙන තමයි 11 වෙනි කොටුව කේන්දරේ 11 වෙනි කොටුව තමයි අය ලැබෙන නැහැ. එහෙම නැත්නම් කැෂියර් එක කියලා කියන්නේ ලැබෙන්නා වූ තැන. එතකොට ලැබීම කියන දේ ලැබීම තුලින් තමයි අනිත් හැම එකක්ම පාලනය වෙන්නේ. එතකොට 11 වෙන යම් කිසි ආකාරයකට සුබදායී තත්යක් තියෙනවා නම් නැත්නම් 11 වෙන බලවත් වෙලා ඉන්නවා නම් විනත් අපලයන් තිබුණත් විනත් ඒ රාෂ්ට්‍ර කපල හෝ වේවා විනත් අපල තත්යන් තිබුණත් එක හා සමානවම ජීවිතේට ලැබීමක් ඇති කරන ඒ රාෂ්ට්‍ර කපල කාල සීමාව තුළදී විශාල වශයෙන් ලැබීම තියෙන මිනිස්සු ඉන්නවා මම දැකලා තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි කේන්ද්‍රේ 11 වෙන හැවත් අයස්ථානයේ උප්පත්තියෙන් බලවත් වීම. ඉතින් ඒ එහෙම තියෙනවා නම් ඒ පුද්ගලයා සදා කල් දිරු ඒ විදිහට තමයි අස්ථානීය බලපත්තු වෙන්නේ. දැන් සුබ කියලා කියන සමහර අයට සුබ වෙන්නත් පුළුවන්. අසුබ කියලා හිතන අයට සුබ වෙන්නත් පුළුවන්. ඒ විදිහට තමයි ඒක දෝලණය වෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ සමාධි මෙහෙමයි. දැන් කාගේ හරි කේන්ද්‍රයක ජන්මපත්‍රයක 11 වෙනි ශක්තිමත් නම් 11 වෙනි ග්‍රහය බලවත් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට ජීවිතේ කවදාවත් අහේනියක් දැනෙන්නේ නැහැ. දැන් සමහරු මෙන්න මෙහෙම ගන්නකො දැන් මම දන්න සමහරු ඉන්නවා සමහර පුද්ගලයෝ මේ මම දන්න සමහරු ඉන්නවා ඒ අයට කවදාකවත් ජීවිතේ මේ ප්‍රශ්න කියන ඒවා හැමෝටම ප්‍රශ්න එනවනේ ප්‍රශ්න කියන ඒවා ප්‍රශ්න බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණ සරලව කියුවොත් එමෙ දැන් අපි මුහුදු වෙරළට ගියාම මුහුදු රළ එනවා පොල් ගහක් වගේ උසට එනවා රළ. ඇවිල්ලා ඉතින් අපිට හිතනවා පොඩි කාලේ ගියා යූ අපි අටවෙද්දක් නැහැ කියලා හිතන. නමුත් මෙහෙම ලොකුවට එන රළ ඇවිල්ලා මෙහෙම කකුල් දෙක ගාවට ඇවිල්ලා හොස් ගාලා කකුල තෙමාගෙන හපා මුහුදට ඇදලා යනවා. විශාල ප්‍රශ්න කොයිතරම් ජීවිතේට ආවත් ඒ ප්‍රශ්න කොහෙන් හරි උත්තර බවට පත් වෙන මිනිස්සු ඉන්නවා. තවත් සමහරු ඉන්නවා සැලසුම් කරලා 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 ප්ලෑන් කරලා 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 පුළුවන් තරම් සැලසුම් කළා වරලා වැඩි කරනවා. මෙහෙම ගණන් හදලා 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 වැඩි කරාට කරන්න ගියාට පස්සේ ඔක්කොම අනා ගන්නවා. අනා ගන්නවා කියලා කියන්නේ ඔක්කොම නිකන් සවුත්තුම වෙලා යනවා. ඒ ප්ලෑන් ඉතින් හිකල්පනා කරන අනේ මම මෙච්චර ප්ලෑන් කරා ප්ලෑන් කරා ප්ලෑන් කරා ප්ලෑන් කරා ප්ලෑන් හරි ගියේ නෑ නේ කියලා. එන්නේ ඔය කොටස් දෙකක් ජීවිතේ අපිට හම් වෙනවා. ඒතකොට එහෙම වෙන්න හේතුවත් ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ඒ කිසි දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සමාධි. සාමාන්‍යයෙන් මේ සිද්ධාන්තයක් තියෙනවා 11 වෙනි බලවත් ග්‍රහය ඉන්නකොට කෝටියක් දෝෂ මංගවන්නේ කියලා. දැන් විශේෂයෙන්ම රවි කියන ගහය හිරු සූර්යා අපේ ග්‍රහ මණ්ඩලයේ මේ ලොක්ක ප්‍රධානිය හිරු 11 වෙනි ඉන්නවා නම් විශේෂයෙන්ම දවල් කාලයේ උපන්න කෙනෙකුට කෝටියක් දෝෂ භංගවන්නේ කියලා කියනවා. දෝෂ ඒ කියන්නේ ප්‍රශ්න වෙනත් අපල ආවට ඒවා එයාට පළ දෙන්නේ. රාත්‍රී කාලේ චන්ද්‍රයා 11 වෙනි ඉන්නෝ නම් එයාට රාත්‍රී කාලේ උපන්න කෙනෙක්. දැන් මෙයා හැන්දෑව 6න් පස්සේ ඉඳලා තියෙන උදේ 6 දක්වා එයාගේ චන්ද්‍රයාක සඳු 11 ඉන්නවා නම් එයාටත් එහෙර අපල බලදීම හරි අඩුයි. එහෙම සිද්ධාන්තයක් තියෙනවා. ඊළඟට බ්‍රහස්පති 11 වෙනි ඉන්නවා නම් බ්‍රහස්පති කියන ගහය බලවත්ල 11 වෙනි ඉන්නවා නම් ඉතාමත් වටිනා පිහිටීමක් දෝෂ මංග වෙන. එතකොට රාහු කියන ගහය රාහු 11 වෙනි බලවත් වෙලා ඉන්නවා නම් කෝටියක් දෝෂ මංගවන්නේ කියලා කියනවා. ඒ වගේ දෝෂ මංග වෙන ග්‍රහ පිහිටීම් තියෙනවා නම් කාගේ හරි ජන්මපත්‍රයක අන්නේ පුද්ගලයාට විනත් අපල පල දෙන්නේ නැහැ. දැන් අපි සෙනසුරු අපලයි කියලා. රාහු අපල කියලා කියන්නකෝ. එතකොට දැන් රාහු හරි සෙනසුරු හරි වෙනත් ගහයක හරි අපලයක් ඉ පල දෙන කාල සීමා තුළ මේ කේන්දරේ පෙන්නවා මෙහාට අපලයි කියලා. නමුත් එයාට කිව්වෙන් පස්සේ කෙනාට මේ දවස්වල අපලයි කිව්වා මට ඉච්චර මේක දැනීමක් නැහැ. අනිහ මිනිස්සු ඉන්නේ. හයි ජයසිරි මහත්තයා අපිට පුංචි අවසරයක් ඕන. අපිට දුරකථන මෙතුමක් තියෙනවා. අපි දුරකථන මෙතුමින් අනුතුරු ගැන කතා කරමු. අයිබෝන් නයන මහත්මිය සුබ දැසන දුරකථන විසඳුණා නේද? හරි. දුරකථන විසඳුණා අපි කතා කරමු. එතකොට ඒ අයස්ථානයේ දැන් ඔයැනි ග්‍රහයෝ ඉන්නවා නම් එයාට අපල ඵලදීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ ග්‍රහයෝ බලවත් වෙලා ඉන්නවා නම් දැන් අපිට කන්‍යා ලග්නෙන් උප්පත්ති ලැබලා බ්‍රහස්පති 11 වෙනි ඉන්න උච්ච වෙලා. දැන් කන්‍යා ලග්නේ මියට බ්‍රහස්පති 11 උච්චයි. එහෙම වුණාම එයාට සදාකල් ලැබීම
අයස්ථානීය කියලා කියන්නේ 11 වෙන්න අය ලැබීම බ්‍රහස්පතින්නේ උච්ච වෙලා. ඒතර එයා කවදර දැස කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්. ඒක තමයි කතා. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ගංගොල රෝහේ රත්නපුරයේ පැත්තේ මේ කිය බොහොම දුප්පත් වෙලා හිටියා ගඟේ නාන්න කියලා මැණික් ගලක් හම්බුනා කියලා. අන්න 11 වෙන්නේ බලවත් ඉච්චවයි. එතකොට එහෙම දේවල් අපිට අනන්තවත් දකින්න තියෙනවනේ. यार लोतर नेता मेनिक गला खमुना रत्नपुरी पे हर कतंदर तीन नील मेनिक गला खमुना इतकोटे मे सामानी සාමාන්‍යයෙන් මුදල් යහමින් නැති පිරිසකට සාමාන්‍යයෙන් හිතන්න නැති මොහොතක අපිට මුදල් ලැබෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඔව් දැන් 11 වෙනිදේ බ්‍රහස්පතිගේ ග්‍රහයක් බලවත් වෙලා ඉන්නවනේ සාමාන්‍යයෙන් ගත්තොත් එම එයා කෝටිපතියෙක් විය යුතුයි විය හැකි. ඒ ජන්මපත්‍රයට අනුව. ජන්මපත්‍රයට අනුව. ඉතින් අපි තවත් කතා කරමු ජයසුරි මහත්මියමයි ගැන. අපිට දුරකතරම තමක් තියෙනවා. නාලනී මහත්මිය එකතු වෙනවා දුවගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. අයබොන් සුබදැසන. හරි අපිට කියන්නක ජන්මපත්‍රයේ තොරතුරු ටික උපන් දිනේ උපන් වේලාව 1988යි හරි 3/14 තුන්වෙනි මාසේ 14 වෙනිදා හරි වේලාව උදේ 11:14ට දාසන 11:14ට දිස්ත්‍රික්කයේ කොහෙද ගාන්නේ කාල දිස්ත්‍රික්කයේ හරි අපි බලමු විශේෂ කාරණයක් තියෙනවද ඔබතුමියට දැනගන්න දුවගේ ජන්මපත්‍රයේ මගේ දුවගේ මේ විවාහය මේ ප්‍රමාදයි මේ ඒ සම්බන්ධව තමයි මට දැනගන්න ඕන ඔව් දැන් මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මේ කේන්දරයේ ලග්න හරිගස්ස දෙන උෂ බලක් නේද ඔව් උෂ බලක් ඔව් මේ කේන්දරයට දැන් අහපු නැති එකට මට උත්තර දෙන්න සිද්ධ වෙනවා මොකද මේ කේන්දරයේ ස්ථීර වශයෙන්ම විදේශගත වෙන යෝගයක් ඒ නිසා මෙයා විදේශගත වෙන්න ඕනේ මව් රටේ ඉඳලා හරියන්නේ නැහැ මොකද මෙයාගේ චන්ද්‍රය නමේ සමාධි සඳු කියන ගහය ච අකුර 9 වෙනි කොටු ඉන්නවනම් අපි දැකලා තියෙනවා 99.9% ක විදේශගත වෙන මිනිස්සු මේ පොදුවේ මන් දෙන උත්තරයක් මෙයාගේ චන්ද්‍රය නමි ඒතොර විදේශගතීමේ ප්‍රබල වාසනාවක් තියෙනවා ඊළඟට විවාහ ගැන කැවුවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා එකක් තමයි මෙයාගේ ලග්නාධිපතිය 12 වෙනි සිකුරු ලග්නාධිපතිය සිකුරු 12 වෙනි ඉන්නවා මම හැමදාම කියන දෙයක් තමයි ඕලන්ට කටපාඩම් ඇති 6/8/12 හොඳ නැහැයි කියලා. දැන් ගිය පාර මම කතා කරා සිකුරු 12 වෙනි සිටීම එච්චරට හොඳ මදි පිළිදී. ඒතකොට ලග්නාධිපතියා 12 වෙනි සිටීමෙන් විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදී පීඩණයකට ලක් කරනවා. ඊළඟට මෙයාගේ 7 අධිපතියා කුජ 8 වෙනි. එතකොට 8 කුජ සිටීම කුජ දෝෂයේ හේවත් බවමු දෝෂයේ වටපත් වෙනවා. අනික තමයි 7 අධිපතියා 8 වෙනි සිටීම විවාහයට අවුල් ඇති කරන යෝගයක් හැටියට අපි පොත්වල තියෙනවා. මේක අපි දැකලා තියෙනවද? එතකොට මියාගේ දෝෂ දෙකක් තියෙනවා. එකක් තමයි ලග්නාධිපතියා 12 වෙනි ඉන්නවා. අනික තමයි 7 අධිපතියා 8 වෙනි ඉන්නවා. මේ දෙකම ලොකු දෝෂයක්. ඒ නිසා පොරොන්දම් හොතට ගලපලා බලලා විවාහය කර යුතුයි. පොරොන්දම් ගැලපුණ නැත්නම් විවාහය සාර්ථක කරගන්න අමාරුයි. ඒක තමයි සාමාන්‍ය සිද්ධාන්තය. මංගල යෝග ප්‍රේම සම්බන්ධතාවගේ දේවල් කෙල්ල බින්ද යන ස්වභාවයක් දෙන්නේ ඇති කරනවා. එතකොට දරට අනිත් එක ගත වෙන්නේ රාහු මහ දසාව. රාහු මහ දසාවේ දැන්ට අතුරු දසාව යනවා රවි අතුරු දසාව. ඒක නම් එච්චර වරදක් නෑ රවිගේ අතුරු දසාව. එතකොට මෙයාට බ්‍රහස්පති ලැබනවා 2024 9 වෙනි මාසේ. හැබැයි බ්‍රහස්පති ලැබුවට පස්සේ නම් ගොඩක් හොඳයි. විවාහ වෙලා මෙයාට හොයන්න විවාහ වෙලා විදේශගත වෙන්න වගේ. දැන් යෝජනා කරනකොට අපේ දරුවා ඉන්නවා දරුවට මේ දරුව කැමති රට යන්න පිටරට ඉන්න කෙනෙක්ව පිටරට යන්න බලාගෙන ඉන්න කෙනෙක් තමයි අපි හොයන්නේ දරුවට අන්න එතන තමයි මූලිකම දේ වෙන්න ඕනේ පොරොන්දම් ගලපලා සාමාන්‍යයෙන් පොරොන්දම් ගැලපීම අපි සාමාන්‍යයෙන් 12ක් 13ක් 1000ක් 13ක් 14ක් ගැලපෙනවා නම් ගොඩක් හොඳයි කියලා අනුමත කරනවා නමුත් මේ ජන්ම පත්‍රයේට පොරොන්දම් ගැලපීම සාමාන්‍යයෙන් අඩු ගානේ 16ක්වත් ගැලපෙන්න ඕනේ එහෙම නැත්නම් ටිකක් බොහොම අමාරුයි මේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න. ඒ නිසා හොඳට පොරොන්දම් ගලපල විවාහය කරන්න. කොහොම නමුත් බ්‍රහස්පතිනව 2024 9 වෙනි මාසේ ඊට පස්සේ දැන්ට වඩා ගොඩක් යහපතක් සිදු වීවි. හොඳයි. ඔය විදිහට තමයි මේ ජනපත්‍රයේ තොරතුරු තියෙන ඔබටත් පුළුවන් සජීවීව එකතු වෙලා තබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න 0115 299 299 කියන මෙතරේ දුරකථන අංකයට අමතමක් ලබා දීලා ඔබට පුළුවන් ජයසිරි මහත්මයාලව සජීවීවම ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න. අපි අද කතා කරන්නේ අයස්ථානීය පිළිබඳව ජයසිරි මහත්මයා යම් තැනකට ආවා. අපි එතනින් පොඩ්ඩක් පටන් ගමු. එතකොට දැන් ඔය වගේ සාමාන්‍යයෙන් දැන් බ්‍රහස්පති ඊළඟට සිකුරු සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සමාධි විතාව වැදගත් දෙයක් මොකද්ද සිකුරු කියන ගහය 11 වෙනි ඉන්නවනම් ඕනම කෙනෙක්ගේ සිකුරු 11 ඉන්නවනම් අනිත්යට පේනවලු ඒ සිකුරු 11 ඉන්න පුද්ගලයා ජන්මියා නිකන් ඉඳලා සල්ලි හොයනවා වගේ
මහන්සි නොවි මහා નિરાයාසෙන් යාට ලැබෙනවා දැන් බැරි වෙලාවත් සිකුරු උච්ච වෙලා හෝ ස්වක්ෂේෂ වෙලා හෝ විරත් ආකාරයෙන් බලවත් වෙලා ඉන්නවනම් 11 යන්නේ එයාට අන්න එයාට තමයි කොච්චර දාර්ද්‍යතාවයක් තියෙන කාල සීමාවක උනත් ඒ කියන්නේ කොයිතරම් මෙන්න මේ වගේ දුර්භික්ෂ සමීක උනත් එයාට සල්ලි ලැබෙනවා කොහෙන් හරි ලැබෙනවා බ්‍රහස්පති 11 යන්නේ බලවත් වීම සිකුරු 11 යන්නේ බලවත් වීම ඊළඟට බුධ කියන ගහය බුධ කියන ගහය 11 පොතේ තියෙනවා බුධ 11 යන්නේ නොමෙතරම හුට ධනෙ කොහින්ද පොතේ එහෙම සටහන් වෙලා තියෙයි. ඒ කියන්නේ බුධ 11 යන්නේ ඉන්නවා නම් යාට ඒ තරම් ධනෙ ලැබෙනවලු. નિરાයා දැන් මේ වගේ කාල සීමා තුලදී ඒ નિરાයාසෙන් ධනෙ ලැබෙන යෝගෝවා. ඊළඟට චන්ද්‍ර 11 ඉන්න එකත් බොහොම හොඳයි. ඊළඟට සමාහතා වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ඔය රාහු වගේ ග්‍රහයක්. ඔව්. රාහු 11 යන්නේ සිටියම දැන් සාහු කියන්නේ සැර ගහයක නේ. නැත්නම් නපුරු ගහයක නරක ගහයක රාහු කිලම් ගම අපි හෙල්ලිලා යනවනේ. ඔව්. ඔළුවක් රැදි ගහ. නමුත් දන්නවද රාහු 11 යන්නේ ඉන්නවනේ තාමත් වටිනා පිහිටීමක් ලැබීමට හොඳයි. ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් ගත්තාම ජීවිතේ තමන්ගේ නේද සනුහරේ ඉහෙලින්ම ඉන්න හතර පහ දෙනා අතරට එක්කහු වෙනවා. කොහොම හරි යනවා ගමන. රාහු 11 දැන් ඔය ජීආර් ජයතර මහත්තයාක රාහු 11 යන්නේ හිටියා. ජීආර් ජයතර මහත්තයා ලංකාවේ 6න් 5ක බලයක් ලබලා ප්‍රථම විධායක ජනාධිපති ආර වෙනකොට රාහු මහදසව තමයි එතුමයි ජන්මපත්‍රය තිබුණේ. දැන් ජන්මපත්‍රය අර ජයසූරිය මහත්තයා මුලින් අර සඳහන් කරානේ දැන් කොච්චර ඒ රාෂ්ට්‍රක කාලයක් තිබුණත් අර අපි කියන ඒ රාෂ්ට්‍රක අපල කාලයක් තිබුණත් සමහර වෙලාවට අයස්ථානෙ හොඳ වෙන්න පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයක් තිබුණාට කාගේ හරි ජන්මපත්‍රයක ඒ රාෂ්ට්‍රකයක් ගත වෙනවා. ඔව් ඒ රාෂ්ට්‍රක කියන්නේ වෙනම කතන්දරයක්. 11 යන්න බලවත් නම් 11 යන්න බලවත් වෙලා ඉන්නේ. යට අගහිගතාවයක් ඉන්නේ නැහැ. අහේනියක් ඉන්නේ නැහැ. දැනෙනවා පොඩ 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 මෙ දැනෙනවා. ඒ රාෂ්ට්‍රක අපලේ ප්‍රතිඵල ඒ රාෂ්ට්‍රක අපලයක් කියලා කියන්නේ පෙර කර්මයන් පරිසන්දන කාල පරිච්ඡේදයක්. පෙර අකුසල් පරිසන්දන කාල පරිච්ඡේදයක්. ඒක තමයි කියන්නේ ඒ රාෂ්ට්‍රක කාලේ කියන්නේ. ඔව් ඒ රාෂ්ට්‍රක අපලයි දැන් විශ්ව දෙවියන්ට බටකොල කැව්වයි කියලා කියනවනේ. දැන් සෙරසු ඇවිල්ලා කිව්වලු විශ්වට ඇවිල්ලා කිව්වලු උඹට හෙට ඉඳලා මගේ අපල් ලැබෙන අවුරුදු 7000 මාර්ගයට උඹ පරිස්සම් ගියම් ඒක මනේ මෙයා කරපු යන්නේ මේ දිව්‍ය ලෝකේ ඉඳලා පෘථිවියට ඇවිල්ලා ඇත්තෙක් වෙසියම්ම වාගෙන මේ මේ හිමාලයට වෙලා හිටියා. ඉඳලේ වරලා මේ ගියා. ගියාට පස්සේ අහුතු හතහමාරුලා ගියා. ගියාට පස්සේ අහුව කොසෙරස් රූප මට කරාද? මාව අල්ලගන්න බැරි වුණානි කියලා. ඒක මනේ කිව්වා මම උඹට කරන්න බැලුවා. කරන්න කලින් උඹ කරගෙන මොකද්ද? දිව්‍ය භෝජන අනුභව කරන එක කෑය බටකොලිය කිව්වා. හරි. අන්න ඉතින් ඒ වගේ සෙරසු අපල කාල සීමාවක් තුරදී කටුකත්වය සහ කර්කශ தත්ත්වය. හැබැයි වැදගත් දෙයක් හැබැයි එයාගේ උප්පත්ති කේන්දරේ බලවත් නිසා කොහොමද හිටියේ ඇත්තු ලොකු ඇතෙක් වෙලා දල තියෙන ඇතෙක් වෙලා ඇත් රජෙක් වෙලා ඇත්තු 500ක පමණ නායකෙක් වෙලා තමයි හිටියේ. එතෙන්දි මං එන්නේ කොතනටද දන්නවද? සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපලේ පළ දුන්නා. සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපලේ පළ දුන්නට එයා නායකයෙක් ප්‍රධානීෙක් හැටියට බොහොම ගෞරව ගරුණම් ඉඳලා හිටියේ. අන්න එතකොට මේ වගේ දුර්භික සමීක උනත් ඒ රාෂ්ට්‍රකියාවත් 11 යන බලවත් නම් එයාට කොහෙන් හරි කොච්චර ප්‍රශ්න ආවත් ගෞරව අන්න කොහෙන් හරි ලැබෙනවා ගෞරව නම්බු ලැබෙනවා. හොඳයි. ඉතින් ඔය කාරණිය සම්බන්ධයෙන් අපි තවත් කතා කරනවා. නිරෝෂ මහත්මිය ඉන්නවා ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න දුවගේද පුතාගේද ආයුබෝවන් ඔබට පෙරස බුදැසනක්. බුදැසනක් පුතාගේ නේ. හා අපිට කියන්නක උපන් දිනේ උපන් වෙලාව 2002:27 දෙදස් දෙකේ පළවෙනි මාසේ 27 වෙනිදා වෙලාව 12:19 ට දිස්ත්‍රික්කයේ කොහෙද? හාචර්ලික. හරි. අපිට කියන්නකෝ විශේෂ කාරණයක් තියෙනවද ඔබට මේක දැනගන්න? ප්‍රතියාවයි අධ්‍යාපනය. හරි බලමු. මෙයාගේ ලග්නේ මේෂ ලග්නේද හරි ගස්සලා තියෙන්නේ? ඔව්. ඔ මේෂ ලග්නේ අංශක 19 කලා 12 කන්‍යා නවාංශකේ පින්නම් කරනවා. එතකොට දැනට ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයක් මෙයාට නැහැ. ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයක් කිසිම මේෂ ලග්න හිමියෙකුට මේ වෙලාවේ ලොකුවට පෙන්නුම් කරන්නේ නැහැ. දසාව වශයෙන් අපි බලමු මෙයාට මොකක් දසාව යන්නේ කියලා. ඔල්ල දසාව දැනට පෙන්නුම් කරලා තියෙනවා සෙනසුරු මහ දසාව 2017 ඉඳලා 2036 දක්වා. එතකොට අනේ දැන් තව ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේෂ උසව මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර
राहुट दुग्धन गहाय खरदर गहाय प्रश्न दिन गहाय सेनसुरुन गहाय किसी आकार बलवत्ती जन्म पत्री अट अशुभ फल शुभ फल दी එතකොට දැන් සෙනසුරු මිද මේ දරුවගේ සෙනසුරු මහදසාව ගත වෙනවා සෙනසුරු ඉන්නේ දෙවැන්නි දෙවැන්නට අධිපති ගහය සිකුරු ඉන්නේ දහවැන්නේ මකර රාශිය සෙනසුරුගේ රාශිය. එතකොට රාශීන් දෙක තමන්ගේ බලවත් රාශීන් දෙක මාරු කරගෙන ඉන්නවා සෙනසුරු සහ සිකුරු. ඒක සමාධි පරිවර්තන යෝගයක්. පරිවර්තන යෝග කොටස් තුනකට බෙදෙනවා මහා යෝග සාමාන්‍ය යෝග දෛන්‍ය යෝග කියලා. දැන් මෙතන තියෙන්නේ महायोग अनेट वेटना परिवर्तन राजयोग परिवर्तन राजयोग बोट पत्ना परिवर्तन योग गहवि दिने शुभ स्थानिक परिवर्तन इन्वना इक राजयोग बोट पत्न इतना शेनसुग राजयोग पल्लवन पुद्गल इन्व मिन्न मे इतक दिन शेनसुर महादशाव गतवा शेनसुर महादशावि अतुदशाव दिन बुद्ध के अतुदशाव बुध तीन दहवन यहाँ मे विलाव उत्साहवंतर तमंगे तमंट हितवत्ता हितवत्कर सामधि व्यधकत्म मम हेमोट दिन उपदेश तमय तमंट मे विलाव हरि अमारु विलाव नम गोडियान्न उपक्षमशीली वेन्नो बुद्धिमत्तेनो ज्ञानान्वितेनो तमंट उदव उपकार गन्न पुलुवन कौद ये पुद्गलियागे बोहोम होदर कथाभ तमंगे तमंट आवश्यक उदव इल्लगन्न उडुटेयन्न उत्साह करंटो मे विलाव तनियेन गमनक् यन्न हरि अमारु දැන් ජයසිරි මහත්මයා ඔහොම ප්‍රශ්න තියන අය වෙන්න පුළුවන් දැන් කොහොම වුණත් උත්සාහයෙන් හෝ කොහොම හරි ලැබීම් නොලැබීම් අපි හැමෝටම තියෙනවානේ ඒ නිසා මේ පොදුවේ අපි උපදේශක් ලබා දෙමු මොන වගේ පිළිවෙද්ද කරන්න ඕනි කියලා පොමු කෙටියෙන් අපි කියමු දැන් සාමාන්‍යයෙන් මේකට ගොඩාක් හොඳයි මම හැමදාමත් ඔබට කියනවා අයියේ පෙර වැදගත් දෙයක් සමාධි මතක් කරේ ඊයේ පෙර කාන්තාවක් කතා කරා පාන දුරින් කතා කරලා මට ස්තුති කරනවා මොකක්ද අපි හැමදාම කරන උදේට මේ රත්නමාලි ගාතාව කියන්නේ කියලා ඒ මනුස්සයා මේ ටීවී එකේ දැකලා ඒක කියලා මට කතා කරලා කියනවා මහත් මම්මික කීවා කීවට පස්සේ මට සෑහෙන හොඳ වුණා දැන් අයහපත් කාලයක් වුණා මට දැන් මේලා ගොඩක් හොඳයි කියලා මට කිව්වා මට ස්තුති කරා උදේ පාන්දර මම හැමදාම කරන 3:58 ඉඳලා 6 දක්වා පැය දෙකක 2 විනාඩි දෙකක් බ්‍රහ්මහෝරාවෙන් දෙවියන් උදෙසා ජාගොහම් පවත්වන වෙලාව උදේ පාන්දර නැගිටලා හොඳට මූණ කට හොදලා මල් ටිකක් පූජා කරලා බුදුන් වඳින්න පන්සිල් ගත්තා ඉතිරි සූගතාව කිව්වා තව වෙනත් දන්න ගාතක් කිව්වා රත්නමාලි ගාතා 21 වතාවක් කියන්න 21 වතාවක් කියන්නේ බැරි නම් විතරක් හත් පාරක් කියන්න මම කියන්නේ මේ හත් පාරක් කියන්න කියලා නෙමෙයි මම කියන්නේ 21 පාරක් කියන්න කියලා 21 පාරක් කියන්නේ බැරි වෙලාවට අමාරු වෙලාවට හත් පාරක් කියන්න කියලා දෙවියන්ට පින් දෙන්න ආකාසට්ටා චුම්මට්ටා ගාතා තුන් පාරක දෙවියන්ට පින් දෙලා දෙවියන්ගෙන් පිහිටීලන හවසත් දීදී කරන්න ඒ වගේම පුළු පුළුවන් වෙලාවට පන්සලට යන්න පන්සලට ගිහිල්ලා යම්සි ආකාරයෙන් දැන් මම වුණත් සමාධිය අපල වෙලාවට මම යනවා මට ගොඩාක් පිහිටක් තියෙනවා පිල්ලෑ පන්සල බුරලස්කමේ පිල්ලෑ පන්සලෙන් පුදුමාකාර මට පිහිටක් තියෙනවා දැන් අදත් පුළුවන් වුණොත් මම යන ගමන් ගොඩ වෙලා පොඩි බෝධි පූජාවක් තියලා යන්නේ ඒ වගේ පන්සලට ගොඩ වෙලා පන්සලට ගිහිල්ලා යම්සි ආකාරයකට ඒ බෝධි පූජා කටයුතු කරන්න ඒ වගේම දාන මාන ආදී කටයුතු තව විශේෂයි දැන් මේ දවස්වල මිනිසුන්ට කන්න බොන්න නැහැ තමන්ට පුළුවන් ආකාරයට යමක් කරන්න පුළුවන් නම් තමන්ට පුළුවන් ආකාරයට කෙනෙකුට දාන මාන ආදී කටයුතු කියන ආහාරයක් දෙන්න පුළුවන් නම් ඇඳුම් පැළඳුම් මොනවා හරි විශේෂම ආහාර දෙන්න පුළුවන් නම් ඔබට ඒක මෙලෝදී පරිසම් දෙන්නා වූ දාන විපුණ කර්මයක් වෙනවා ඒ වගේම ආත්ම ගණනාවක් ඉදිරියටත් මේලාවේ කාට හරි දානයක් දෙනවා නම් ආහාරයක් දෙනවා නම් නැති බැරි වෙලාවේ ලකූ පුණ්‍ය කර්මයක් බවට පත් වේවි.
හරි ජයසුරී මහත්තයාගෙන් මේ විදිහට මේ උපදෙස් තවත් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසා මේ දුරකථන අංකයන් වලට අමතමක් ලබා දීලා ඔබට පුළුවන්කමක් ලැබෙනවා තොරතුරු දැන කියා ගන්න 0787 408 345 0722 422 345 0722 422 422 කියන දුරකථන අංකයන් වලට අමතමක් ලබා දීලා ඔබට පුළුවන්කමක් දෙනවා වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. ඒ නිසා හදන ඔබට අවස්ථාවකුත් ලැබෙනවා මේ කාලප සීමාවෙදී උනත් ඒ තොරතුරු පිළිබඳව දැනගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සුබ දවස වෙනුවෙන් අපත් සමග එකතුන ප්‍රවීණ ජෝතිර්වේදී හස්තරේඛා විශේෂඥ ගෘහ වාස්තුවේදී JART ජයසුරී මහත්මියට අපි ලබන සතිය නැවත මුණ ගැහෙමු. අයබොන් ජයසුරී මහත්ම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.